ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාට ආශිර්වාද වේවා. අද දවසේ අපි 10 වෙනි පාඩමට ඇතුල් වෙන්න යනවා. අපි ගිය පාඩමේ බැලුවා 9 වෙනි කොටස බැලුවා. යහපත් හෘද සාක්ෂියක් සහ ඇදහිල්ල ඇතුව ස්වාමින් වහන්සේ තුල අපි ගමන් කරන්න ඕන. වැරදි ගැන්වීම් තියෙනවා. අපි හිමිනියස් ඇලෙක්සැන්ඩර් ගැන බැලුවා. අද දවසේ අපි බලන්න යනවා පළවෙනි පදයේ සහ දෙවෙනි පදයේ 1 තිමෝති දෙවෙනි පරිච්ඡේදය. ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සංසුන් කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාඥාද මැදහත් කම්ද ස්තුති දීම්ද පාත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාද කරමි. දැන් පාවුතුමා විසින් තිමෝතියස්ට කතා කරනවා මෙන්න මෙහෙම දෙයක්. අප විසින් සියලු ආකාර භක්තියෙන් හා සංසුන්කමින් සමාදාන නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස. සහෝදර සහෝදරියනි මේක ඔබ හොඳින් අල්ලා ගන්න ඕන කොටසක්, තදින් අල්ලා ගන්න ඕන කොටසක්. අප සියලු ආකාර භක්තියෙන් කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි භක්තිමත්ව ගත කරන්නත්, සංසුන්කමින් හා සමාදානෙන් යුක්තව ගත කරන්න නම් මෙන්න මේ යාඥාව කරන්න ඕනයි කියලා පාවුතුමා විසින් දෙවියන් වහන්සේගේ වචනෙන් එදා තිමෝතියස්ට පෙන්වලා දුන්නා වගේ අද දවසේ ඔබටත් මටත් පෙන්වලා දෙනවා. මොකද්ද මේ කාරණාව? රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාඥාද මැදහත්කම්ද ස්තුති දීම්ද පාත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාද කරමි. සියලු අවවාදයන්ට ඉස්සෙල්ලා ප්‍රධාන අවවාදය හැටියට මම කියනවා කියලා පාවුතුමා තිමෝතියස්ට කතා කරනවා. කර යුතු පළමු දේ තමයි රජවරුන් උසස් තනතුරු දරන්නන් හා සියලු මනුෂ්‍යයන් උදෙසා යාඥා ඉල්ලීම් ස්තුති දීම් මැදහත්කම්. සහෝදර සහෝදරියනි අද බොහෝ කිතුනුවන් යාඥා කරමින් සිටිනවා. දැන් අපි මෙහෙම ගත්තොත් සමහර කිතුනෝ යාඥාව තුළ දුර්වලව සිටිනවා. ඒ කියන්නේ තමන් විසින් යාඥා කරන්නේ තමන්ගේ කාරණා ගැන විතරයි. ඒත් බොහොම සමහරට සතියට එකක් සතියට දෙකක් ඒ වගේ බොහොම පොඩි යාඥාවක්. එතකොට තමන් විසින් අන්‍යයන් උදෙසා යාඥාව, තමන්ගේ සභාව උදෙසා යාඥාව ඊටත් වඩා අඩු ප්‍රමාණයක් එන්නේ. දේශය ගැන, දේශයේ නායකත්වයන්, දේශයේ රජවරු, ජනාධිපති තුමා, ඒ වගේම දේශයේ ඉන්න අනෙකුත් නැති ඇමතිවරුන් ගැන, නායකයෝ ගැන, නැත්නම් ප්‍රාදේශීයව සිටින ඔබේ ප්‍රදේශයේ සිටින දේශපාලඥයෝ, උසස් තනතුරු දරන සියල්ල මේ අය ගැන යාඥාවල් අද සභාව තුල එසවෙන්නේ නැහැ. අද සභාව තුල බොහෝ අඩුවෙන් එසවෙන්නේ. එසවෙන්නේම නැහැ නෙමෙයි යාඥා කරන පිරිසක් ඉන්නවා. නමුත් අඩුවෙන් එසවෙන්නේ. දැන් දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව පාවුතුමා කතා කරලා කියනවා හැම දෙයකම ඉස්සලා ප්‍රධාන වශයෙන් ඔබ මේක කරන්න ඕනේ. ඇයි අපි දේශය උදෙසා යාඥා කරන්න ඕන? පළවෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේ අපිට කියලා තියනවා දේශය උදෙසා යාඥා කරන්න. දේශය උදෙසා මෙදහක්කම් කරන්න. අපිට සමාදානෙන්, අපිට සතුටින්, අපිට කරුණාව තුළ ගමන් කරන්න අපි දේශය ගැන යාඥා කරන්න ඕන. දෙකලේකම් පොතේ කතා කරනවා මාගේ සෙනග යටත් වෙලා තමුන්ගේ නපුරු මාර්ගයන් අතහැරලා මාගේ මුහුණ සොයනවා නම් මම දේශය සුව කරනවා. මොකද ඒක කියන්නේ තමන් දෙවියන් වහන්සේට ලං වෙනවා නම් දේශය සුව කරනවා කියන පොරොන්දුව උන්වහන්සේ අපිට දීලා දෙනවා. ඒ වගේම උන්වහන්සේ අපිට කියනවා අපේ දේශය ගැන අපිට යාඥා කරන්න කියලා. මොකද අපි මේ ජීවිතය අපි මේ දේශය තුළ තමයි ගමන් කරන්නේ. දේශය තුළ තමයි අපි මේ ජීවත් වෙන්නේ. අපි සේවය කරන්නේ මේ ශ්‍රී ලංකා දේශය. සහෝදර සහෝදරියනි අපිට සංසුන් ජීවිතයක් ගත කරන්න. ඒ කියන්නේ අපිට දේව භක්තිය ඇතුව අපි දෙවියන් වහන්සේ තුල හරි ජීවිතයක් ගත කරන්න, බාධාවන් රහිත ජීවිතයක් ගත කරන්න, සමාදාන, ඒ කියන්නේ සමාදාන ජීවිතයක් කියලා කියන්නේ නිශ්චල ජීවිතයක්. මේක පැහැදිලි කරන්නේ අපි හොඳට ක්‍රිස්තුස් වහන්සේව අදහාගෙන ඉන්න නම්, අපි දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ඇතුව ඉදිරියට යන්න නම්, අපේ සභාවන් ප්‍රශ්නයක් නැතුව ඉදිරියට යන්න නම්, අපිට මේ දේශයේ සේවය කරන්න නම්, අපිට මේ දේශයේ ආඥා මෙහෙයන් පවත්වන්න නම්, දෙවියන් වහන්සේගේ වචනේ අපිට අවවාද කරනවා අපි යාඥා කළ යුතුයි මේ දේශයේ සියලු වැසියන් ගැන, දේශයේ නායකයන් ගැන, දේශයේ ආණ්ඩුකාරයන් ගැන. දෙවියන් වහන්සේ මේක අපිට පැහැදිලිව කතා කරනවා. අද කිතුනුවන්ව බොහෝසේ කිතුනුවන්ව කාර්යබහුල කරලා, කිතුනුව කාර්යබහුල වෙලා කිතුනුව මොනවද කරන්නේ? කිතුනුව බොහෝසෙන් තමන්ගේ කාරණා එක්ක යැපෙනවා,
තමන්ගේ කාරණා එක ගැටෙනවා. සමහර වෙලාවට එයාට තමන්ගේ යාඥාවක් කරගන්න අවස්ථාවක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ අපිට පැහැදිලි කරනවා දේශය ගැන යාඥාව ඔසවන්න අවශ්‍යයි කියලා. දෙවියන් වහන්සේ අපිට කතා කරනවා දේශය ගැන අපි යාඥා කරන්න අවශ්‍යයි කියලා. දේශයේ නායකයෝ ගැන යාඥා කරන්න අවශ්‍යයි කියලා. දෙවියන් වහන්සේ ඒක ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා මගේ ප්‍රිය සහෝදර සහෝදරියනි. ඔබ රටේ ජනාධිපතිතුමා ගැන යාඥා කරන්න අවශ්‍යයි. රටේ ඉන්න අගමැතිතුමා ගැන යාඥා කරන්න අවශ්‍යයි. රටේ ඉන්න සියලු මැති ඇමතිවරුන් ගැන යාඥා කරන්න අවශ්‍යයි. අද බොහෝ සේ මිනිස්සු විනිශ්චය කරමින් තිබෙනවා. සභාවේ මිනිස්සු පව, ලෝකේ මිනිස්සු සහ සභාවේ මිනිස්සු හැමදෙනාම විනිශ්චය කරමින් සිටිනවා. කියනවා මේ ඉන්න සියලු මැති ඇමතිවරු වැරදි, ඒගොල්ලෝ වංචනිකයෝ, ඒගොල්ලෝ වැරදි වැඩ කරන අය, මේ වගේ ප්‍රකාශයන් මිනිස්සු කරමින් තියෙනවා. නමුත් ඒ කිසිම කිතුනුවෙක් උත්සාහ කරන්නේ නැහැ දේශපාලඥයන් ගැන, එහෙම නැත්නම් රටේ නායකයෝ ගැන යාඥා කරන්න. දෙවියන් වහන්සේ අපිට කියනවා ඒ අය ගැන යාඥා කරන්නයි කියලා. දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වනවා සියලු මනුෂ්‍ය කොටසයන් ගැන යාඥා කරන්න කියලා. අන්‍යාගමික මනුෂ්‍ය වේවා, වෙන ජාතීන් වේවා, දෙවියන් වහන්සේගේ කැමැත උන් සියලු දෙනා උදෙසා යාඥා කරන්න, නායකයෝ උදෙසා යාඥා කරන්න, රටේ පාලනය කරන අය උදෙසා යාඥා කරන්න, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ අය උදෙසා යාඥා කරන්න. මේක දෙවියන් වහන්සේගේ කැමැත. දෙවියන් වහන්සේ කැමති යෑ උදෙසා යාඥා කරනවා. කරුණාකර ඔබ විවේචනය කරන්නෙක් වෙන්න එපා. මම ඔබෙන් ඉල්ලනවා අපේ පක්ෂය දෙවියන් වහන්සේගේ පක්ෂය. ඔබ පවතින පාලක පක්ෂය කෙරෙහි ඔබ විනිශ්චය කිරීම කරන්න යන්න එපා. විපක්ෂය කෙරෙහි විනිශ්චය කිරීම කරන්න යන්න එපා. සියලු දෙනා වැරදිකාරයෝ විදියට ඔබ හංවඩු ගහන්න යන්න එපා. මොකද දෙවියන් වහන්සේ තමයි වැරදිකරුවා නිවැරදිකරුවා තෝරන තැනන් වහන්සේ. නමුත් ස්වාමින් වහන්සේ ඔබට මට දීලා තියෙන විනිශ්චය නෙමෙයි. ඔබට මට දීලා තියෙන විනිශ්චයකාරයෙකුගේ වැඩක් නෙමෙයි. වැරදිකාරයා කවුද නිවැරදිකාරයා කවුද කියන තෝරණ එක නෙමෙයි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. අපිට දීලා තියෙන්නේ ආණ්ඩුකාරයෝ දෙසා යාඥා කරන්න, නායකයෝ දෙසා යාඥා කරන්න, සියලු මනුෂ්‍යයෝ දෙසා යාඥා කරන්න. එනිසා ඔබ කළ යුතු දේ තමයි අපි සමාජ දාන ජීවිතයක් ගත කරන්න නම්, මේ දේශය යහපත් විදියට වෙන්න නම්, අපිට දෙවියන් වහන්සේගේ සේවය යහපත් විදියට කරගෙන යන්න නම්, සමාදාන ඇතුව කරගෙන යන්න, අපේ ජීවිත නිශ්චල ජීවිත බවට, කරුණාව තුළ ගමන් කරන ජීවිත බවට අපි යන්න නම්, සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ වචනය අපිට පැහැදිලි කරනවා මේ දේශය ගැන අපි යාඥා කළ යුතුයි, අපි මැදහත්කම් කළ යුතුයි, සියලු ඉල්ලීම් දැන් විය යුතුයි. ඒක දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. ඒක ඔබ මම කළ යුතුමයි. දැන් මේ කාරණාවන් හතරක් ගැන කතා කරනවා. ඉල්ලීම්, යාඥා, මැදහත්කම්, ස්තුතිදී. ඉල්ලීම් කියලා කියන්නේ මේ අවශ්‍යතාවයන් උදෙසා දෙවියන් වහන්සේව අයදී. දැන් මේ කාලේ කොච්චර අවශ්‍යතාවයන් තියෙනවද දෙවියන් වහන්සේ උදෙසා අයදී? මම මේ කතා කරන්නේ දේශය ගැන. දේශයේ නායකයෝ ගැන. ඔබට පේනවා නම් යම් නායකයෙක් අධර්මිෂ්ඨාකාරයෙන් ක්‍රියා කරනවා. අපිට ඉල්ලීමක් තියෙනවා ස්වාමිනේ, ඒ මනුෂ්‍ය ඒ නායකයාගේ ජීවිතය ධර්මිෂ්ඨතාවයට ඔබ වහන්සේ පත් කරන්න, ධර්මිෂ්ඨ කමට එයාගේ හදවත යොමු වෙන්න සලස්වන්න අපිට යාඥා කරන්න පුළුවන් සහෝදර සහෝදරියනි. ඒක දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. අපේ ඉල්ලීම් අපි දෙවියන් වහන්සේට දන්වන්න ඕන. අපේ පෞද්ගලික ඉල්ලීම් නෙමෙයි, දේශය ගැන ඉල්ලීම්, දේශේ නායකත්වයන් ගැන ඉල්ලීම්. අපි දන්නවා මේ වෙද්දි අපේ දේශය යම්මාකාරයේ ආර්ථික අපහසුතාවයක් තුළ ගමන් කරනවා. දේශයේ ආණ්ඩුවට සමහර කාරණා කරන්න මුදල් හිඟකමක ප්‍රශ්නයක සිටිනවා. අපි විදේශයන් වලට බොහෝ ණය ප්‍රමාණයක සිටිනවා. සහෝදර සහෝදරියනි, මේ දේශයට ගැලවීම අවශ්‍යයි. මේ දේශයේ නායකත්වයට ගැලවීම අවශ්‍යයි. ජේසුස් වහන්සේගේ කරුණාව අවශ්‍යයි. උන්වහන්සේ කෙරෙහි පැමිණෙන්නා වූ උන්වහන්සේ කෙරෙන් පැමිණෙන්නා වූ අනුග්‍රහය තුළ මේ දේශය පවතින්නට අවශ්‍යයි. දේශයේ නායකත්වයන් පවතින්නට අවශ්‍යයි. ඔබ මම ඒ ගැන යාඥා නොකරොත් කවුද දේශයේ නායකයන් උදෙසා යාඥා කරන්නේ? කවුද ඔබේ ප්‍රාදේශීය නායකයන් නිසා යාඥා කරන්නේ? අපි විනිශ්චය කරනවා අරවා සිද්ධ වෙනවා, මේවා සිද්ධ වෙනවා, කටයුතුකම් සිද්ධ වෙනවා, වංචාවන් සිද්ධ වෙනවා, එහෙම නැත්නම් මේ මත්ද්‍රව්‍ය මේවා වැඩියෙන් යනවා, මේවා ප්‍රශ්න වෙනවා. අපි හරි විනිශ්චයකාරයෝ විසිනවා. නමුත් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ විනිශ්චයකාරයෙක්ගේ කාර්යයක් නෙවෙයි. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ යාඥාවේ කාර්යය. අපේ ඉල්ලීම අපි යාඥා කරන්න ඕන. ස්වාමිනේ, අපේ ප්‍රදේශෙන් මත්වදුරු පහ කරන්න, අපේ ප්‍රදේශයේ දේශපාලඥ නායකයෙක් යම්මාකාරයේ වැරදි ආකාරයෙන් සිටිනවනම්, ඔව ධර්මිෂ්ඨකමට පමුණුවන්න, ඔව ගැලවීමට ගේන්න, අපේ ජනාධිපතිතුමාම ගැලවීමට පමුණුවන්න, ස්වාමිනේ අගමැතිතුමාව ගැලවීමට පමුණුවන්න, විපක්ෂ නායකතුමාව ගැලවීමට ගේන්න, ස්වාමිනේ ජාතියන්ව ගැලවීමට ගේන්න, ස්වාමිනේ මේ දේශය ධර්මිෂ්ඨකමේ දේශයක් බවට පත් කරන්න කියලා අපි අපේ ස්වාමින් වහන්සේට යාඥා කළ යුතුව තිබෙනවා. මේ දේශයෙන් මේ කෝවිඩ් වසංගතය පහ කරන්න කියලා අපි අපේ ස්වාමින් වහන්සේට යාඥා කළ යුතුව තිබෙනවා. මේක තමයි කියන්නේ සියල්ලට පළමුවෙන් යාඥා, ඉල්ලි, මැදහත්කම්, ස්තුතිදීම් ස්වාමින් වහන්සේට පවත්වන්න කියලා. ඉල්ලි කරන්න කියලා කියනවා, යාඥා කරන්න කියලා කියනවා.
स्वामी देश देवियन महांसे उबगे मगे बलापुर सब आज्ञा देश नायक योगेन पांडुकार योगेन सीलु से देवियन महांसे उबगे मगे बलापुर एक तेसलोनिक पहे दाहत दाहत मेहम के नोखाडव याज्ञा करण सियाले दी स्तुति करण मक्निसाद क्रिस्तुस येसु स्वांसे तुले नुबलागेन देवियन महांसे के कमेत्त मी नोखाडव याज्ञा करण के लगे तो आप नोखाडव याज्ञा करण ने कुमागेन द मे तिमोती देवनी परिच्छेदे एक सह देख कथा करण कारणागेन आप नोखाडव याज्ञा कलो युग लूक हाय विषय अटके नो नुबलाट शाप करन्नंट आशीर्वाद करन्नंट नुबलाट निंदा करन्नंट देसा याज्ञा करन्न समहार विट मनुष्यो ओबट निंदा कराय मनुष्यन ओबट अपहास कराय समहार विट अपिट सभावन करगन यन्न बेर विदियट यम प्रश्नकारी देवल वेई नमुत स्वामीन वहन्सेगे वचने कियनवा नोकडव याज्ञा करन्न अपिट शाप करन्नंट आशीर्वाद करन्न निंदा करन्नंट देसा नोकडव याज्ञा करन्न मी अवस्था गेन ओब याज्ञा करन्नित नम मतक तियागन्न याज्ञा करन्न देश्य उरुम करगन्नवा कियला देवियन वहन्सेगे वचने कथा करन्न अभी धर्मिष्ठ नायक उदेसा पमना नपुर दूषित वेरदि वेडकर नायको इन वन ए अय उदेसा उप मम याज्ञा कल युतुति वडा उन्दुकमी साध दवसे मे पलवेनि पदे सह देवनि पदे देवियन महंस अभी पेहदिव कथा करण पाहुतमा तिमोतिष्ठावाद करण अभी सियलु आकार भक्तियन सह सांसुन समाधान जीवित गत करंद न देशे गण देशे नायक योगेन आंडुकार योगेन सियलु सेनर गेन अपि याज्ञा कल युतुय केला ओबे ओबे असल्वासीन गेन याज्ञा करन्न ओबे देशे नायक योगेन याज्ञा करन्न सियल्लन गेन ओबे स्वामीन वहन्सेट याज्ञा करन्न एक तमाई देवियन वहन्सेगे कैमत्तव पवतिन्ने सियलु देनाट जेसु क्रिस्तुयै